ෆලෝ වෙන්න ඔබ ඔයගොල්ලෝ මූවිස් වල පොඩක් දැකලා ඇති මිනිස්සෙක් යනකොට එයාගේ එයාගේ පස්සෙන් ට්‍රැක් කරගෙන රොබෝට්ස් ලයනවා ඉතින් ඒකේ එක කරන්න පුළුවන් දෙයක් ඒකේ ඒ මූවිස් වල තියෙන තරමටම කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා හැබැයි මේ අපිට පුළුවන් එහෙම හියුමන් කෙනෙක් එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකක් ට්‍රැක් කරගෙන යන්න හදන්න රොබෝට්ස් එතකොට මේ අද ඒ එක හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ ඒක හැබැයි බේසික්ම මම මේක පස්සේ තව වීඩියෝ කීපයක් කරන්න කැමති ඕගොල්ලන්ගේ රික්වෙස්ට් එකත් එක්ක ඒ කියන්නේ පොඩි අපේ අත ට්‍රැක් කරගෙන එන්න සහ අත එක්ක නිශ්චිත දුරක් පවත්ව ගන්න තමයි අද ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ දීලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගන්න පුළුවන් මම ඒක ගන්න පුළුවන් වෙන ලින්ක් එකක් දාන්නම් ඔයාලා එකෙන් ගින් ගන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න ප්‍රශ්න තියෙනවා හරි එතකොට මේකදී පාවිච්චි වෙන දේවල් ටික මම කියන්න මේකදී මේක හදන්න පාවිච්චි කරනවා අර මේකේ ප්‍රොබෝ වගේ යන්න එපා ඉස්සරහට ඒ හින්දා පවර් වීල්ස් දෙකක් තියලා මේ චැසි එක එක මේ වීඩියෝ එකේ හදපු එකක්මයි ගන්න ඉතර අවුලක් නැහැ ඒ කියන්නේ ඒකේ මෝටර් දෙකක් විතරයි තියෙන්නේ මෝටර් දෙකට වීල් දෙකක් දාලා මෝටර් වල කරන් දුන්නා ඉස්සරහට පස්සට වමට දකුණට ඒ විදිහට යන්න පුළුවන් ඊට පස්සේ ඒක අර කැස්ටර් බෝල්ස් දෙකක් පාවිච්චි කරනවා වීල් දෙකන තියෙන්නේ ඒ බැලන්ස් කරගන්න ඊට පස්සේ මේ චැසි එක උඩ තමයි රොබෝ හදන්නේ ඒක එයා ඒක තමයි එන්නේ මේකේ ප්‍රධාන දේ මොකද්ද අපි මේක ට්‍රැක් කරගන්න ඕන කෙනෙක්ව ඉතින් මේ මේ එක්ස්පෙරිමන්ට් එකේදී මම පාවිච්චි කරන්නේ මේ ඔබ්ජෙක්ට් එකට තියෙන ඩිස්ටන්ස් එක එතකොට අපි ඉස්සරහින් මොකක් හරි චලනය වෙනකොට අන්නේ ඒ දේත් එක්ක තමයි රොබෝ යන්නේ එතකොට මම ඒකට මේ යූස් කරන්නේ මේ අපිට අපේ ඔය ආඩියෝ එක වැඩ කරද්දී තියෙන සරලම ගන්නුලන් බේසික්ම මේ ඩිස්ටන්ස් මෙෂර් කරන සෙන්සර් එක මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක මේ තියෙන්නේ ඒක ලොකු කොස්ට් එකක් නෙමෙයි නේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකෙන් තමයි ඩිස්ටන්ස් එක මයින් එකේ සමහර මීටර 5ක් වගේ මම ඉන්න පුළුවා අද මම ප්‍රෝග්‍රෑම් එකේදී කියලා තියෙන්නේ මීටර එක ඇතුලේ මේක වර්ක් කරන විදිහට ඒත් එක්කම අර කිව්ව වීල්ස් දෙක පාවිච්චි කරනවා ඒතර ඒ මෝටර් දෙකක් මේ තියෙන්නේ ඒක කන්ට්‍රෝල් කරන්න මේ මෝටර් ඩ්‍රයිවර් එකක් L200 ඩ්‍රයිවර් එක යූස් කරනවා ඒත් එක්කම මේ ප්‍රෝග්‍රෑම් වෙන්න මේක මේ එක තමයි මේ පාට් එක ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මේකේ ආඩියෝනෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ඉරපොදු ගන්න තියෙන ආඩියෝනෝ කියන්නේ මොකද්ද කියලා දැන් නැත්නම් අර මේ කලින් වීඩියෝ එක බලන්න උනාද ආඩියෝනෝ වලින් කරන්න පුළුවන් අතර මම බලාපොරොත්තු වෙනවා මේත් එක්කම ආඩියෝනෝ වලින් රාස්බෙරි වලින් ඔයාට කරන්න පුළුවන් ඔයාටම self gather කරන්න පුළුවන් වීඩියෝ සීරීස් එකක්ම දෙන්න අපි මේ වීඩියෝ එකෙන් ස්ටාර්ට් අප් එක ගමු මොකද මේ මම මේ වීඩියෝ එකම තව ඉම්ප්‍රූව් කරලා ඊළඟ ලෙවල් එකට හදන්න ලෑස්ති වෙනවා මේ human following එහෙම නැත්නම් object following object tracking කියන රොබෝ තව ඉස්සරහට develop කරන්න බලාපොරොත්තු වෙනවා මොකද දැන් අවුල තියෙන්නේ මේකේ මේ රොබෝ හැදුවට මේක මේ ඔබ්ජෙක්ට් එක කියන්නේ දැන් හියුමන්ද කියලා හඳුනන්න බැහැ මෙයාට. ඒ ඩිස්ටන්ස් එකෙන් නිකන්නේ බල්ලේ පෝසෙක් ගියත් ඒ පස්සේ යනවා. එතකොට මේ මිනිස්සු කියලා වෙන් කරලා ගන්න බෑ. ජීවි කියලා කියන්නේ ලයිව්ද කියලා දැන් සත්තු මිනිස්සු ඔක්කොම ගත්තම ජීවි ඉන්නේ. එහෙම නැතුව නිකන් අපි මේක ඉස්සරහින් නිකන් ටෝයි එකක් මොකක් හරි දැල්ලම් බඩුවක් කියනවා. ඒකත් පස්සේ යනවා. ඉතින් යා ටෝයි කියන්නේ හියුමන් ලයිව් කෙනෙක් නෙවෙයි නිසා අනේ ඒ දේ බේර ගන්න පුළුවන් වෙන්න අපිට ඕනනම් මේක කර හැකියි අපිට පුළුවන් ඕනනම් මේ තියෙන අපි ඉස්සරහින් තියෙන ඔබ්ජෙක්ට් එකේ ටෙම්පරේචර් වගේ දේවල් මෙෂර් කරලා මෙයා ජීවි දෙයක්ද සජීවි දෙයක්ද අජීවි දෙයක්ද කියලා හොයාගන්න ඉතින් ඒ ලෙවල් එකට යන්න කලින් ඔයගොල්ලෝ මේ ටික කරලා බලුවා නම් හොඳයි දැන් අබ්ද කරන්න යන්නේ ඩිස්ටන්ස් එකෙන් තමයි මේක කරන්නේ ඉතින් මම කිව්වා ආඩියෝන එක පාවිච්චි කරන්න බොහොම ලේසි ප්‍රෝග්‍රෑම් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ගන්න ඒක අප්ලෝඩ් කරලා එක්ස්පෙරිමන්ට් එක කරලා බලන්න මේකේ අපි ඉස්සරහට යනවා නම් කොහොමද මේකේ තව ඉම්ප්‍රූව් කරන්න කියලා මම කියන්න අපිට පුළුවන් ඊළඟ ලේකේදී මේක මේ මිනිස්සෙක් අඳුනගෙන යාපස්ස යන්න හදන්න එතකොට අපිට කැමරා එකක් යූස් කරන්න වෙනවා කැමරා මොඩියුල් එකක් යූස් කරන්න වෙනවා අපිට වෙබ් කැම් එකක් පාවිච්චි කරන්න හැබැයි එතකොට අපිට මේ ආඩියෝන බෝඩ් එක ගන්න බැහැ මේක තමයි අද මේ ඔය ප්‍රෝග්‍රෑම් එකේදී මේ ඔක ඔය දෙන ප්‍රෝග්‍රෑම් එක සපෝට් කරන්නේ මේ ආඩියෝන බෝඩ් එකට ආඩියෝන ඌනෝ මේ තියෙන්නේ ඕන නැනෝ එකක් අවුලක් නැහැ මේ නැනෝ එක වගේ තියෙන නැනෝ එකක් නම් නැනෝ එක මේට මේ අප්ලෝඩ් කරලා කරන්න එහෙම නැත්නම් ප්‍රෝ මිනි මොකක් හරි ආඩියෝන ඕන බෝඩ් එකකට මේ ඕන බෝඩ් එකේ මේක හදන්න පුළුවන් ඉතින් මම කියන්නේ ගියේ මේක ඊළඟ ලේයර් එකට ගිහිල්ලා අපි මේ මිනිස්සෙක්ව ට්‍රැක් කරන්න හදනවා නේද
එතකොට අපිට මේ සෙන්සරේ මදි. මෙයාගේ උත්පාදන්න පුළුවන් ඩිස්ටන්ස් එක විතරනේ. ඉතින් එතකොට මේ කැමරා මොඩියුල් එකක් පාවිච්චි කරන්න වෙවි. එතකොට අපිට පුළුවන් එතකොට අපිට කැමරා මොඩියුල් එකක් තිබ්බට Arduino වලින් ප්‍රොසෙස් කරන්න බෑ. මොකද Arduino වලින් අමාරුයි ඒ වගේ ඉමේජ් ප්‍රොසෙසින්. කියන්නේ අපි human මිනිස්සෙක්ව වෙන පසුබිමක ඉන්න මිනිස්සෙක්ව හඳුනගන්න අපිට ඉමේජ් ප්‍රොසෙසින් ටෙක්නික් පාවිච්චි කරන්න. මනුස්සයෙක්ගේ තියෙන ෆීචර්ස් ටික තියෙන රූප තියද කියලා අපි හොයනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ මනුස්සයෙක් හම්බුනම එයා ට්‍රැක් කරන් යනවා. අන්න ඒ දෙයකට අපිට කැමරාවක් ඕන වෙනවා. හැබැයි කැමරා දාලා මේ Arduino වලින් රන් කරන්න බෑ. එතකොට අපිට වෙන ලේයර් එකකට යන්න වෙනවා. ඒකට අපිට පුළුවන් Raspberry වගේ යූස් කරන්න. මේ තියෙන Raspberry Pi 3 board එක. තව තියෙන Raspberry board මේ 0. Raspberry Pi 0 මේ සේම් නැහැ. මේක තියෙන පොඩි පොඩි වෙනස්කම්. ඒකත් එහාට ගිහිල්ලා මේ pink කියන බෝඩ් එක මේකත් යූස් කරන්න පුළුවන් ටික ලොකු දෙයක් කරනවා නම් ඉතින් ඒකෙන් අපිට පුළුවන් මම බලාපොරොත්තු වෙනවා දාන්න ඔයගොල්ලෝ රික්වෙස්ට් කරනවා නම් මේ එහෙමත් මේ රොබෝ හදන හැටි එතකොට මේකට වඩා ටිකක් ඇඩ්වාන්ස් ඒක කරන්න කලින් මේක කරලා ඉන්නවා නම් හොඳයි. තව අපිට පුළුවන් ඉතින් human කිව්වම දැන් ඕන මිනිස්සෙක් පස්සේ ගිහින් බෑනේ අපේ පස්සේ මෙන්න එක යුනික් විදිහට මාවම තෝරන් ඉන්න එපා. ඉතින් ඒකටත් මේ Raspberry වලින් සොලූෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක හදන්න කලින් මේක හදන්න කියලා ඔයගොල්ලන් ඉල්ලනවා වීඩියෝ එක ඊළඟට එනවා. මේකෙදි පාවිච්චි කරන අර ඇල්ගොරිතම් එකේ විදිය මම කියන්නම්. මේකෙන් දැන් මේකන ඉස්සරහා තියෙන්නේ ඇස් දෙක වගේ. එතකොට මෙයාගෙන් මෙයා ඩිස්ටන්ස් එක මනින්න නම් මෙන්න මේ ක්‍රමයට මේක TR කියලා අකුරු දෙකක් තියෙනවා. මේ T කියන එක තමයි ට්‍රාන්ස්මීටර් එක. මේ R කියන්නේ රිසීවර් එක. T මේක අල්ට්‍රාසොනික් සවුන්ඩ් යවන්න සහ ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් ස්පීකර්ස් දෙකක් තියෙනවා. අපි කනට ඇහෙන්නේ. මේකේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී ට්‍රාන්ස්මීටර් එකෙන් අල්ට්‍රාසොනික් සවුන්ඩ් එළියට යවනවා. හරියට වවුලා පියාඹද්දී අර කෑ ගහලා යනවා වගේ යවනවා. ඉතින් මේක ගිහිල්ලා ඉස්සරහ තියෙන ඔබ්ජෙක්ට් වල වදිනවා. වැදිලා රිෆ්ලෙක්ට් වෙලා එනවා. අන්නේ ගිහිල්ලා දැන් ගියොත් ඔබ්ජෙක්ට් එකක් නැත්තම් ඔහේ සිග්නල් එක යනවා. හැබැයි ඔබ්ජෙක්ට් එකක් තිබ්බොත් වැදිලා ආයේ ආපස්සට සිග්නල් එක එනවා. ඉතින් මේ ගිහිල්ලා එන කාලේ අපිට පුළුවන් මෙෂර් කරන්න. මේකින් සිග්නල් හැමතිස්සෙම යනවා. මෙයා බලනවා එනවද කියලා. මෙයා බලන් ඉන්නේ ට්‍රාන්ස්මීටර් එක යවුවා. රිසීවර් එකෙන් බලන් ඉන්නවා ආවද කියලා. ඒතකොට ගිය සිග්නල් එක ආවයි කියලා මම දැනගන්න පුළුවන්නේ අන්නේ ගිය වෙලාවට. අන්නේ වැඩේට ගිය වෙලාව මාරිනවා. ඉතින් ඒ වෙලාව දන්නවා සහ මේක කියන්නේ සවුන්ඩ් එක. සාමාන්‍ය සවුන්ඩ් එකක වේගය නියතයි. අපේ පෘථුවියේදී වායුගෝලයේ ප්‍රෙෂර් එක වෙනසක් නැත්නම් මේ වායුගෝලය ඇතුලේ ශබ්ද යන වේගය නියතයි. ඉතින් මේ ශබ්ද වේගය දන්නවා. ගිය කාලේ දන්නවා. එහෙනම් දුර අපිට වයන්න පුළුවන්. අන්නේ ඒකෙන් තමයි දුරමයි. මේක සමහර මීටර 5ක් වගේ මනින්න පුළුවන්. අවමේ සෙන්ටිමීටර් 3-4ක් විතර වෙනකම් මැනල් දින ඊට මෙහාට වැඩ කරන්නේ නැහැ. ඇයි අර දුර පොඩි නිසා මෙෂර් වෙන්නේ නැහැ හරියට. ඒ නිසා අද මම මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ එහෙමයි. දැන් මෙයා රොබෝ ඉස්සරහින් තියෙනවා. මෙයා හැමතිස්සෙම ඩිස්ටන්ස් මැන මැන ඉන්නේ. මේකේ කන්ඩිෂන් ලියලා තියෙන්නේ එහෙමයි. මුලින්ම දැන් ඔබ්ජෙක්ට්ස් මැන මල බලනවා දුර කීයද කියලා. දුරක් අහු වෙනවා නම් ඒ දුර මීටරයට වඩා වැඩිද බලන්න. මීටරයට වඩා වැඩිද බලන්න. වැඩිද බලලා මීටරයට වැඩි නම් කොහෙටවත් යන්නේ නැහැ. ඔහේ නතර වෙලා ඉන්නවා. මීටරයට මම මීටර දෙකයි ගන්නු යන්නේ නැහැ. එනේ මීටර දෙකක් ඇතුළත ඔබ්ජෙක්ට් එකක් නැත්තම් මෙයා යන්නේ නැහැ. ඊට මීටරයට මෙහායින් ඔබ්ජෙක්ට් එකක් ආවොත් ඉස්සරහට යන්න ගන්නවා. හැබැයි එහෙම යන්නේ සෙන්ටිමීටර් පොඩ බලන්න වීඩියෝ එක කීයද කියලා මට මතකෙ දිද 20ට අඩු වුණොත් යන්නේ නැහැ. ඒ කියන්නේ 20ක් සෙන්ටිමීටර 20ක් සෙන්ටිමීටර 100ක් අතර ඔබ්ජෙක්ට් එකක් තියෙනවනම් ඔබ්ජෙක්ට් එක පැත්තට යනවා. ඊට පස්සේ යම් විදිහකින් ඒ ඔබ්ජෙක්ට් එක සෙන්ටිමීටර 20 බිංදුව අතර ඒ කියන්නේ 20ට මෙහායින් තිබ්බොත් අපේ රොබෝ පස්සට යනවා. ඔන්න ඔච්චරයි සිම්පල් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගොල්ලෝ මේක කරලා බලන්න. ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන් මේක ඕන ඕන විදිහට රෝද කරගෙන ඉදී යානි ස්පීඩ් ඒවා මේවා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මේ බේසික් දේ කරලා බලන්න. එතකොට මේ ඔයාලට පුළුවන් මේක බේසික් දේ මේ ෆීල් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ දෙකේ බේසික් ටික ඉගෙන ගන්න. ඔන්න ඔය තමයි ප්‍රෝග්‍රෑම් එක. කොහොමද වෙන්නේ? අපි ඉස්සරහින් ඔබ්ජෙක්ට් නැත්තම් රොබෝ නිකන් ඉන්නවා. ඔබ්ජෙක්ට් එකක් තියපුවොත් ඔබ්ජෙක්ට් එක දිහාට යනවා. හැබැයි ඔබ්ජෙක්ට් එක ලංම වෙද්දී ආයෙ ආපස්සට යනවා.
එතකොට අපි අපි මෙහෙම මෙයාගේ ඉස්සරහින් අත අරන් ගියොත් මොකද වෙන්නේ? මෙයා අත පස්සේ යනවා. ඉතින් අපිට බලන කෙනෙක්ට වෙන්නේ ඔබ්ජෙක්ට් එක ට්‍රැක් කරන් යනවා වගේ. ඕක තමයි ඔබ්ජෙක්ට් ෆලෝවින් රොබෝගේ තියෙන බේසික් ටියර් එක. ඉතින් මේක හදලා බලන්න කියලා ඉල්ලනවා. ඔගොල්ලන්ගේ පාර්ට්ස් තියෙනවා නම් අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ කියන්නේ මේ සීරීස් එක ඊළඟ වීඩියෝ එකේදී අපි තව හොඳ ඇඩ්වාන්ස් හියුමන් ෆලෝවින් යන ඔබ්ජෙක්ට් ට්‍රැකින් රොබෝ කෙනෙක් හදමු. ඉතින් මේ අද හට්ටිය චැනල් එකට අලුත් නමයි තව වීඩියෝස් දිනනවා කාලයක් තිස්සේ හදපු. ඉතින් ඔය බැලුන් එහෙම යවලා තව තියෙන බලන්න හැම වීඩියෝ එකම කියලා චැනල් එකට ගොඩක් මගේ චැනල් එක බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැති කට්ටිය බලන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක ලොකු දෙයක් මට ඉස්සරහට වීඩියෝ දාද්දි. තව මේ වීඩියෝ එක හොඳට ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ට මේක පෙන්නන්න, යවන්න. එතකොට ඔයගලන්ට තව මෙහෙම හදන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. තව මම ලින්ක් එක දාන්නම් මේකේ කෝඩ් එක ගන්න. ඒ ලින්ක් එක ගන්න බැරි හරි මොන හරි හදන ප්‍රශ්න එහෙම තියෙනවා නම් තේරෙන්න දෙයක් තියෙනවා නම් අහන්න. මේ YouTube දෙකේ තැ මේ robotechnica nns කියන ඊමේල් එකට ඔයාලා ඊමේල් එකක් දා දෙන්න නැත්නම් නම්බර් එක මම දාන්නම් යටි. ඒකට WhatsApp දාන්න. ෆ්‍රී වෙලා තියෙනවා නම් ටග් ගන්න. ගන්න කෝල් එකක් හරි ගන්න මේ එනම් කරන්න කියලා ඉල්ලනවා. වීඩියෝ එක පරණ එක. ඒ නිසා මේ පොඩ්ඩක් ඇති අවුල් පොඩ්ඩක් බලන්න කාලෙකට කලින් කරපු එකක් තමයි ඒකට ජොයින් කරන්න යන්නේ නේද? විශේෂයෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයගොල්ලන් බැලුවට thank you සහ මේ subscribe කරන්න. එතකොට අපි කලින් හදාගත්තු චැසි එකක්මයි යූස් කරන්නේ. චැසි එකක් හදාගන්නවලට ලොකු අමාරුවක් නැහැ. මේ ගියර් මෝටර්ස් දෙක, wheel දෙක, caster wheel දෙකක් තියෙනවා. මේකේ මේ සමතුලිතව තියාගන්න. එතකොට අපි වෙනද වගේම Arduino technology එක මේකට පාවිච්චි කරන Arduino Uno board එකක්. එතක මේක data cable එක. අපි motor driver එක පාවිච්චි කරන LD98N ultrasonic sensor එක. power එක දෙන්න power bank එක. breadboard එක. connect wires. බලමු කොහොමද මේකේ connection එක. වයර් එක කනෙක්ට් කරගන්න කියලා. ඒ අදාළ කෝඩ් එක ඒක ඔයාලගේ ID එක හරහා ඔයාලගේ Arduino Uno හරි Nano හරි modem board එකට upload කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා මම එහෙනම් මට හැමතැනටම මේක current එක ගන්න ඕන නිසා 5 volt output එකක් Arduino board එකෙන් ගන්න. ඒ Arduino board එකේ මෙතන තියෙන 5V කියන තැනට මම මේ වයර් එක සම්බන්ධ කරනවා. එතක ග්‍රවුන්ඩ් එකට අනිත් අයර එක සම්බන්ධ කරනවා. පුළුවන් එතකොට මෙන්න මේ රේල් එකට කරන්ට් එක ගන්න. ඊට පස්සේ මම මෝටර් ඩ්‍රයිවර් එක අපේ රොබෝට සම්බන්ධ කරගන්න. මෙතනට ග්‍රවුන්ඩ් එක කනෙක්ට් වෙන්න ඕනේ. මෙතනට 5 වෝල්ට් මෙතනට 12 එකක් සප්ලයි එකක් දෙන්න පුළුවන්. මෙතන 5 volt output එකක් ගන්න පුළුවන්. ඔන්න මෙතන ground එක ඒත් එක්කම මෙතනට මම අද Arduino board එකෙම volt 5ක් දැනට දෙන්න. මේ වයර එක මෙතනට connect කරන්න. එතනට මම වෝල්ට් 5ක් දෙනවා. මෙතනට ග්‍රවුන්ඩ් එක මැද එකට ග්‍රවුන්ඩ් එක කනෙක් කරගන්නවා මේ විදිහට. එතකොට අපිට Arduino board එක වයර් හතරක් මේ ඩ්‍රයිවර් එකට කනෙක් කරගන්න ඕන. එකට මේල් ටු ෆීමේල් වයර් හතරක් in 1 in 2 in 3 info කියන මේ වයර් හතරටම මේල් පින් හතරට මේල් ටු ෆීමේල් වයර් හතරක් කනෙක් කරගත්තා. එතකොට මම මේ පිළිවෙල ඔයාලට කියන්න හයි වෙන්න ඕන. මේකේ in 1 පින් එක Arduino board එකේ 9 වෙනි පින් එකට කනෙක් කරන්න ඕන. in 2 පින් එක Arduino board එකේ 8 වෙනි පින් එකට. in 3 pin එක Arduino board එකේ 4 වෙනි pin එකට
විදියට PWM හතර වෙනි pin එකට info Arduino board එකේ 3 වෙනි PWM pin එකට connect කරගත්තා. ඊට පස්සේ අපි මේ motors වලින් එන wire දෙක Arduino motor module එකේ මේ motor connect කරන port එකට connect කරගන්න ඕන. එතකොට මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. සමහර විට මේ high කරන port එකට එන wire දෙක සමහර විට අපිට වෙනස් කරන්නත් වෙයි. මොකද මෝටරේ දනරින අග්‍රම ලකුණු කරලා නැති නිසා. එතකොට ඒක නිවැරදි කරගන්නත් ඔයාලා දන්නවා. මේක forward යන motion එකට forward යන විදිහට හදලා රෝද දෙක කරගෙන කොයි පැත්තටද බලන්නේ. ඊට පස්සේ වැරදි පැත්තකට කරගෙනවා නම් අදාළ රෝදේ වැරදි පැත්තට කරගෙන රෝදේ වයර් දෙක මාරු කරාම ඉවරදි පැත්තට කරගෙන ගන්නවා. ඉවරදි විදිහට ලොකු වැඩ කරන්න ගන්නවා. මේ විදිහට මම අනිත් පැත්තේ අනිත් මෝටර එකේ පින් දෙකක් කනෙක් කරගත්තා. එතකොට මේ මෝටර් මොඩියුල් එක අදින රොබෝට රොබෝට සම්බන්ධ කරගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මේ අල්ට්‍රාසොනික් සෙන්සර් එක හයි කරගන්න රොබෝට. එතකොට මෙතන තියෙනවා VCC pin එක, trigger pin එක, ECO pin එක, ground එක. VCC pin එක ධන පහට සම්බන්ධ කරන්න ඕන. ඒ වගේම ground pin එක වෙන ground එකට connect කරන්න ඕන. අද රොබෝගේ program එකේ තියෙන විදිහට trigger pin එක 11 වෙනි pin එකට, Arduino board එකේ 11 වෙනි pin එකට, ECO pin එක Arduino board එකේ 10 වෙනි pin එකට connect කරන්න ඕන. එතකොට male to female wire කීපයක් මේ විදිහට වහන ultrasonic sensor එකට සම්බන්ධ කරගන්නවා. එතකොට මේ sensor එක ඉස්සරහින් රොබෝගේ high වෙන්න ඕන. මේ ground එක මම ground එකට connect කරගන්නවා. එතකොට මේ තියෙන VCC එක මම ධන පහට සම්බන්ධ කරගන්නවා. මම කියවා මේ රොබෝගේ ultrasonic sensor එකේ trigger pin එක high වෙන්න ඕන. 11 වෙනි pin එකට trigger pin එක මේ තියෙන trigger pin එක high වෙන්න ඕන 11 වෙනි pin එකට. එතකොට echo pin එක ඉතුරු වෙලා තියෙනවා සිට echo pin එක 10 වෙනි pin එකට සම්බන්ධ කරගන්න ඕන. අපි දැන් බලමු මේක ක්‍රියාත්මක වෙන විදිහ. මම මේ power bank එකේ data cable එකෙන් current එක දෙන්නම් අද. අපිට පුළුවන් මේ data cable power bank එකත් ලබෝගේ ඇතුළෙන් මේ විදිහට සම්බන්ධ කරගන්න. හොඳයි, ඔයාලට දැන් බලා ගන්න පුළුවන් රොබෝගේ ක්‍රියාකාරීත්වය. දැන් මීටර එකට වඩා එහායින් හැම වස්තුවක්ම තියෙනවා. මම මෙයාට ලං කරොත් ඔයාලට පේනවා අතෙන් පිටිපස්සට යන එකම අත එක තියෙන දුර සෙන්ටිමීටර 20ටම නිතරම තියා ගන්නවා. අත ඇඩ් කරොත් මේ විදිහට ඔබ්ජෙක්ට් එකක් ෆලෝ කරන්න පුළුවන් රොබෝ කෙනෙක්. හරි, අපිට දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක අපි හයි කරගත්තේ නැහැ හරි විදිහටම. කියන්නේ අපිට බ්ලූ ස්කැන් එක පාවිච්චි කරා නම් මේක මේකට වඩා ෆික්ස් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මොකද ලොකු වෙලාවක් යන හින්දා වීඩියෝයේදී මම ග්ලූ ගන් එක අද පාවිච්චි කරේ නැහැ. සමහර ක්ලාස් එකේදී ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේක මේකට වඩා ෆික්ස් විදිහට අලවල නිර්මාණාත්මක විදියට වලට නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මූලික සිද්ධාන්තය වෙන්නේ අර අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ ඉඳන් තියෙන දුර මීටර 100ට වඩා වැඩි වෙද්දි රෝද නතර වෙනවා. මීටර 100ට වඩා අඩු වෙද්දි රෝද ඉස්සරහට කරගෙන ඒ සෙන්ටිමීටර 100ට වඩා සෙන්ටිමීටර 10ට වඩා අඩු වෙන පිටුපස්සට යනවා. හරි, ස්තුතියි ඔයාලට. සුබ දවසක්.